අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත්විකාශයේ සමකින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ඊයේ දිනේදී කොරෝනා රෝගීන් 309ක් වාර්තා වෙද්දී බේරුවල දිවිවර වරායත් తాවකාලිකව වැසේ කොස්කම රෝහලින් පැන්න කොරෝනාවට සැකසිත රෝගියා සොයා පුලුල් මෙහෙයුම් මුදල් කාරක සභාවේ සභාපති තෝරන්නත් විපක්ෂය ඡන්දයක් කිල්ලයි ආණ්ඩුවට 87යි ඉල්ලපු විපක්ෂයට 17යි උතුරු උතුරු මැද නැගෙනහිරා ඌවට හෙට පස්වරුවේ සිට ගිගුරුම් එක්කම වැසි එන ලකුණු ට්‍රම්ප් බයිඩන් එක්ක ඡන්දෙට පෙර අන්තිම විවාදේ මුලින්ම දේශීය පුවත් නිරෝධය නැඳිරි නීතිය කඩකරන්නන් නීතියේ රැහැනට කොටු කර ගැනීම මෙහෙයුම් අකණ්ඩව ක්‍රියාත්මකයි. ගෙවි කේපෑ 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 88 දෙනෙකු අතරංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කොටහේන පොලිස් වසමට නිරෝධයන ඇඳිරි නීතිය පැනවීමෙන් අපේක්ෂා කළේ COVID-19 වෛරසය කොළඹට ව්‍යාප්ත වීම වළක්වා ගැනීම බව යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ පෑලියුගඩ ප්‍රදේශය පමණක් නෙමෙයි විශේෂයෙන්ම ඔබ දන්නා ඊයේ දිනේ සවස් භාගයේ අපි කොටහේන පොලිස් වසමටත් නිරෝධායන ඇඳිරි නීතිය දෙවීමට අපි කටයුතු කරන ලැබුවා ඒ හුදෙක්ම පෑලියුගඩ හා සම්බන්ධ වෙච්ච අයවලුන් සහ උන්ගේ ආශ්‍රිතයන් හින්දා නිරෝධායන ඇඳිරි නීතිය යොදවලා බලාපොරොත්තු වෙන්නේ මේ කොළඹට ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට පුද්ගලෙක්ගේ පුද්ගලයකට බෝ වෙන හින්දා සංසරණය අඩු කිරීමට හැකියාවක් තිබෙනවා නම් බොහෝ දුරට මේක අපි පතර ගෑම වළක්වා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඉතින් ඒකින්ද අපි බොහොමත්ම ඕනකමින් ඉල්ලා සිටිනවා කරුණා කරලා ඔබගේ මේ ප්‍රදේශ තුල සංසරණය බොහෝ දුරට අඩු කරන්න කියන එකයි කියන්න තිබෙනවා. ගම්පහ හා කොළඹ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ඇඳිරි නීති බලපත්‍ර හා කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම ආදී කරුණු පිළිබඳ විමසීමට ජේෂ්ඨ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු පත් කර තිබෙනවා. ඒ කොට්ටාස සඳහා හඳුන්වා දී ඇති ජංගම දුරකථන අංක ඔස්සේ ජනතාවට එමගින් නිලධාරීන් සම්බන්ධ කරගැනීමින් තොරතුරු විමසා සිටිය හැකි බවයි පොලිසිය දැනුම් දෙන්නේ. පොලිස් බල ප්‍රදේශ 44ක් ආශ්‍රිතව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 33ක්, පුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ 5ක් සහ කොළඹ උතුර ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ 5ක් සහ වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශය ඇතුළුව. මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 692ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන 6න් අවසන් වෙච්ච පැය 24ක කාලය තුළ පුද්ගලයන් 88ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. එවගේම ඊයේ දිනේදී වාහන 17ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා මුළු අතඩංගුටගත් වාහන සංඛ්‍යාව 93ක් වෙනවා අපි ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි සඳහන් කරන්න කැමති ඊයේත් අපි දැනුම් දුන්නා ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ හරහා ගමන් කරන්න පුළුවන් නමුත් ඒ ප්‍රදේශවල වාහන නවත්වලා මගින් බස්සවන්න ඒ වගේම මගින් නංවා ගැනීමට හේතුවක් නොමැතිව හරහා ගමන් කරන බව පවසමින් ඒ ප්‍රදේශවල සංචාරය කරන්න ලැබෙන්නේ නැහැ ඒ ඇඳිරි නීති කඩකිරීමක් හැටියට සලකලා කටයුතු කරනවා ඒ ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන්ම තමන්ගේ නිවෙස්වල රැඳී සිටිය යුතුයි සංචරණය හැකියතාක් සීමා කරන්න මේ නිරෝධායන ක්‍රියාවලියට සහාය වෙන්න කියලා පැහැලියකොට මත්ස්‍ය විලසාකීර්ණ ආශ්‍රිතව පසුගිය දින 10ක කාලය ඇතුළත ඔබ පාරිභෝගිකයෙක් ලෙස හෝ ඔබ වෙළෙන්දෙක් ලෙස එහෙම නැත්නම් වෙනත් සේවාවක් සැපීමේ පුද්ගලයෙක් හැටියට මාළු වෙළඳ මධ්‍යස්ථානය වෙත ගිහිල්ලා තියෙනවා නම් කරුණා කරලා ඔබ දැන්ට ඉන්න පොලිස් බල ප්‍රදේශයේ ලියාපදිංචි වන්න ඒ වගේම සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙන්න ඔබ PCR පරීක්ෂණයකට ලක් විය යුතුයි කවුරු හරි කෙනෙක් එහෙම දැනුම් දෙන්නේ නැතුව පසු අනාවරණය වුණොත් ඒ තත්ත්වයන් පිළිබඳව ඒ අයට විරුද්ධව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා මෙරට වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වුණා එම සංඛ්‍යාව 309ක් ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6287ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ ඉන් රෝගීන් 3561 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා ඊයේ දිනේ
වාර්තාව ආසාදිතයන් 309 අතරින් 188 දෙනෙකු පෑලියගොඩ මත්සවෙළඳ සංකීර්ණයෙන්ද සසු ආසාදිතයන් 121 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරෙන්ද වාර්තා වූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ මේ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2631ක් ඉන් 1328 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් වන අතර සසු 1303 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වනවා පෑලියගොඩ මත්සවෙළඳ සංකීර්ණයේ පෙරේදා දිනය තුල PCR පරීක්ෂණ 1178න් 350ක ප්‍රතිඵල ලැබී තිබුණා ඉන් 250 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතයන් ලෙසයි තහවුරු වී තිබුණේ මේ අතර බේරුවල දීවර වරාය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා මෙම දීවර වරායේ සිට පෑලියගොඩ මත්සවෙළඳ සංකීර්ණයට මසු රැගෙන ගිය කීප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව මෙම පියවරගත් බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ එම වරාය පරිශ්‍රයේ පිරිස් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා කොරෝනා ආසාදිතයන් තවමත් වාර්තා වන්නේ කුඩා පොකුණු මට්ටමින් බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා මේ රෝගීන් වාර්තා වීමේදී 2817ක් වාර්තා වෙන්නේ මිනුවන්ගොඩ ඒ පොකුර ආශ්‍රිතව එතනින් හඳුනාගත්ත සමහර රෝගීන් පෑලියගොඩ මත්සෙවෙළඳ ස්ථානයට ගොස් තියෙන බව පෑලියගොඩ මත්සෙවෙළඳ පොළ ආශ්‍රිතව මේ ඇතිවෙච්ච ද්විතීක පොකුර ඉතාමත්ම විශාලයි ඒ වගේම කටපුරාම විහිදෙන එක ඉතින් මේ තත්ත්වයට ජනතාවගේ විවිධ विशाल प्रमाण මෙතර රජය වෛද්‍ය නිර්ධාරින්ගේ සංකමය විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් වර්තමාන තත්ත්වය පිළිබඳ තම ස්ථාවරයේ මෙසේ පැහැදිලි කළා. අපි තර්ක ඉදිරිපත් කරමින් ඉන්නවා මේ සමාජ ව්‍යාප්තියක්ද සිද්ධ වෙලා තියෙන්නේ සමාජ ව්‍යාප්තියක් නෙමෙයිද සිද්ධ වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඇත්තටම මෙතෙන්දී පැහැදිලි කරගත යුතු කාරණේ තමයි සමාජය තුලින් රෝගීන් හමු වීම සහ සමාජ ව්‍යාප්තිය කියන්නේ කාරණා දෙකක්. ඒතකොට සමාජ ව්‍යාප්තිය කියන්නේ බොහොම තාක්ෂණිකව අපි සැලකිල්ලට අරගෙන ඉදිරිපත් කරන කාරණයක්. එතින්ද තාම සමාජ ව්‍යාප්තියක් සිද්ධ වෙලා නැහැ කියන එක තමයි වසංගත රෝග විද්‍යාංශය වගේම සෞඛ්‍ය ආරක්ෂක අංශවල පැහැදිලි කිරීම. මොකද අර එකිනෙකට සම්බන්ධ නොවන පොකුරු නිර්මාණය වෙන්න ඕන සමාජ ව්‍යාප්තියක් පිළිබඳ අර්ථ දක්වන්න. නමුත් තාම මේ සියල්ල අර මිනුවන්ගොඩ පොකුරත් එක්ක යම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා තමයි වසංගත රෝග විද්‍යාංශය මොකද ඒගොල්ලෝ ගාව තමයි තොරතුරු තියෙන්නේ. ඒයි තාම පැහැදිලිව ඉදිරිපත් කරන කාරණය. कोरोना वायरस व्याप्ति वर्तमान तत्व जनता सभावट कोरोना रोगेट बीवियुतुद अत्यावश्यम भयवेन्नो मुखद मे पुक विशाल वेनकोट मे रोग विशाल प्रदेश गणनावक पतिरेनो ये अवस्था समहर विलावट ये आश्रित सीलुमदेम अपीट हमदागन बेरवेन्न पुल ये आश्रित सीलुमदेन हंधुना नुगत्त अपीट यतकोट समहर विलावट ये तुम आसादने वेच रोगी नपीट हंधुनागन बेरवेनो यतकोट अभी नुदेनुत्म तवत् स्थान वाल मे रोगे पतिरेन्न पुलवाम ये निशातम अभी जनता दिखिन दिघटम इलाटिन्े पुलवंत उपरी मे गिदरट वेलाइन අනවශ්‍ය ගමන් බිමන් ඒකාශී වීම රැස්වීම උත්සව පැවැත්වීම සාදු පැවැත්වීම ඒ සියල්ලම නවත්තන්න ඒ වගේම සමාජයට එනකොට මීටරයක දුරස්ථභාවය තබා ගන්න මේ කටයුතු කරනවා නම් අපේ ආශ්‍රිතින් අතර අපිට මගතොටදී හමු වෙන අය අතර COVID-19 රෝගය තිබුණත් එය අපිට වැළඳිලා අපි ගෙදරට ගෙනියන එක අපිට වළක්ව ගන්න පුළුවන් වෙනවා පසුගිය සතිය තුල පෑලියගොඩ මත්සවෙළඳ සංකීර්ණයට පැමිණි සියලු දෙනා තමන්ට ආසන්නතම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත තොරතුරු ලබා දෙන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් චවින්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටිනවා ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණා 309ක් 188ක්ම වාර්තා වුණේ පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ පෙරේදා දිනේ ලබාගත් PCR පරීක්ෂණවල වාර්තාවන් ඉතින් මේ අනුව එහෙන් 188ක් කොළඹ ප්‍රදේශයෙන් වෙනම 31 දෙනෙක් ගම්පහ දැනට නිරෝධායන ඇදිරි නීතිය පවත්වාගෙන යන ප්‍රදේශ වලින් 40ක් ඊට අමතරව සැලකිය යුතු ආකාරයට කුලියාපිටිය ප්‍රදේශෙන් 14ක් ආදි වශයෙන් තමයි මේ ආකාරයෙන් වාර්තා වෙන්නේ ශ්‍රී ලංකා වාසී ජනතාව අතුරින් පෑලිය
පැලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයට පසුගිය අද දින ලගත්තු දින 8ක් වගේ පස්සට කවුරු හරි පැමිණලා තිබෙනවා නම් ඔබ වහාම නිවසකට වී නිරෝධායන වෙන්න ඒත් එක්කම ඔබගේ යුතුයකමක් වශයෙන් ඔබගේ ප්‍රදේශයේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට අමතලා නැතිනම් ඔබට පස්සක් තිබෙන හොහා ගන්න අමාරු නම් නම්බරයක් නැත්නම් ඔබගේ ග්‍රාමසේක නිලධාරිතුමාට දැනුම් දෙන්න එතුමා මේ සම්බන්ධ කරලා දෙයි එසේ දන්වලා හැකි ඉක්මනින් ඔබගේ PCR පරීක්ෂණයක් කරගන්න හෙට අනිද්දා දෙකම සති අන්ත මේ කොවිඩ් ආසාදිතයන් කොහෙ සිටිනවද කියලා අපි දන්නේ නැහැ ඒකින්දා හැකිතාක් දුරට නිවෙස් වලට වී අනවශ්‍ය ආකාරයට පාරට තොටට පැමිණීමේ වළකින්න ප්‍රදේශ තුල සංසරණය බොහෝ දුරට අඩු කරන්න කියන එකයි කියන්න තිබෙන්නේ අද පෙරවරුවේ ඉන්දියාවේ චෙන්නයි සිට පුද්ගලින් 8 දෙනෙකුද ජපානයේ නරීටා සිට පුද්ගලින් 9 දෙනෙකුද මෙරටට පැමිණියා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගැනුණේ. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායනයේ අවසන් කළ පුද්ගලින් 281 දෙනෙකු නිවෙස් බලා අද පිටව ගියා. එනුව මේ දක්වා නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලින් සංඛ්‍යාව 56302ක්. තවත් පුද්ගලින් 8632 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටින්නේ මධ්‍යස්ථාන 73ක් තුලයි. ඊයේ දිනය තුල PCR පරීක්ෂණ 8071ක් සිදු කළ බව සෞඛ්‍යංශය පවසනවා. ඒ අනුව දිවයිනපුරා මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 415243ක්. කොරෝනා ආසාදිත වී ඇතැයි යන සැකය මත කොස්ගම ශාලාව රෝහලට ඇතුළත් කෙරුණු රෝගියෙකු එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා. 26 හැවිරිදි මෙම රෝගියා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ. මේ ඡායාරූපයේ සිටින පුද්ගලයා අද දින අලුයම් කාලයේදී කොස්ගම ශාලාව රෝහලෙන් පැන ගොස් තිබෙනවා. මොහු කොවිඩ් රෝගය සම්බන්ධව සැක සහිතව ප්‍රතිකාර ලැබපු පුද්ගලෙක්. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචි. මේ පුද්ගලයා ගැන සොයා බලා තොරතුරක් තිබුණා. ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 119ට දැනුම් දෙන්න ලෙස ඉල්ලා සිටිනවා. විසිවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත දින දෙකක් පුරා පැවති විවාදයෙන් අනතුරුව 3/2කට වැඩි බහුතර ඡන්දයෙන් සම්මත වුණා. ඊයේ රාත්‍රියේ එය සම්මත වීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙසේ අදහස් පළ කළා. විස්ස කියන්නේ මහා විශාල විනාශකාරී දෙයක් තනි පුද්ගලෙක් ජනතාවට තියෙන බලය තනි පුද්ගලෙට ලබා ගැනීම අද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම එකතු වුණා කියන එක කනගාටු වුණත් කියනට ඕනේ. ඉතින් අපි දැන් විශ්වාස කරන අලුතෙන් ගමනක් ආරම්භ කරනවා පාරට බහින්න සිදු වෙනවා. විස්ස කියනකොට තිබ්බ தත්ත්ව නෙමෙයි විස්ස සම්මත කරගන්නකොට තියෙන தත්ත්වේ. අවසානයේ විපක්ෂයට සටන් පාඩ නැති වෙච්ච විවස්සා සංශෝධනයක් තමයි සම්මත වුණේ. ඒකතු කරගත්තේ එපා කියපු වඳකොත්තුකාරයෙන්ගේ එහෙම නැත්නම් ඔය මේ මේ එපා කියපු සාෆිලාගේ කට්ටිය තමයි ඔය එකතු කරගත්තේ. හරි වැරදි කතාවක් එක ගැට මුස්ලිම් ජනතාව සියල්ල අන්තවාදීන් හැටියට අපි කවදාවත් සලකලත් නැහැ. දෙමළ ජාතීන් අන්තවාදීන් කියලා සලකලත් නැහැ. සිංහල අන්තවාදීන් කියලා. හැබැයි සිංහල සහ දෙමළ මුස්ලිම් අන්තවාදීන් ඉන්නවා සෑමදැනම. ඒ අන්තවාදීන් අපි සම්බන්ධ කරගන්න නැහැ. ඒක අපි පැහැදිලිව කියනවා. ඒ සන්තවාදීන් අපි සම්බන්ධ කරගන්න. ඔබතුමාට විශ්වාසයෙන් කියන්න පුළුවන් දැන් මේ ඔබතුමාලට සහය දුන්න පිරිස අතර අන්තවාදීන් කිසිවෙකු නැහැ කියලා. අපි දැනවත්ව නැහැ. අන්තවාදීන් හිටියොත් ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක වෙනවා. ඒක ඡන්ද දුන්නයි කියලා ඒකේ වෙනසක් කියන්නේ නැහැ. මොකද කොහොමද මේක ජයග්‍රහණේ පිළිවස්සේ මොකද සල්ලි දීලා දාගත්තේ සල්ලි දීලාද සල්ලි දෙන්නේ කොම නැන්නේ මොකද මේ හොඳ සංශෝධනයක් එනකොට හැමෝම ඉතින් ඡන්ද දෙන්න කැමති අය එකතු වෙනවා ඒගොල්ලන්ගේ නායකින්ගේ බලපෑම් නොතකා 20 වෙනි සංශෝධනයෙන් අපි බලාපොරොත්තු වුණු රහ රට බලාපොරොත්තු වුණ වෙස් වෙනවද කියන එකයි ප්‍රශ්නේ තිබෙන්නේ මේ සංශෝධන විරුද්ධව ඡන්දය දුන්න අයට විරුද්ධ පියවර ගැනීමට අවශ්‍ය නැහැ අපිට ඒගොල්ලන්ට අපි පක්ෂයත් එක්ක ඉන්නවා මේකට 20 වෙනි සංශෝධනයේ පක්ෂව ඡන්දය දුන්න අය අපේ විරුද්ධ පක්ෂ කාණ්ඩයම විරුද්ධව ඡන්දය දුන්න අය ගැන නීතිඥයොත් එක්ක කතා කරලා අවශ්‍ය පියවර ගන්නවා හැබැයි සමග ජනබලවේගයේ අයිතිකාර නෝනා මේ දයන නෝනා ඒකට එයාට දැන් කිසිම අයිතියක් නැහැ මේක කාටත් ආරාධනා කරා මේකට ඡන්ද දෙන්න කියලා. ඒ කියන්නේ සමගි ජන බලවේගයේ කෙනෙක් වුණත් අපිට ඡන්ද දීම අපි පිළිගන්නවා ඒක හොඳයි කියලා. සමාජ දේශපාලන ආතතිය නිමා කරන්න 20 වෙනි සංශෝධනය ගෙනීම පිළිබඳව අපි මතු කරපු සංවාදය ඉතාම සාර්ථක වුණා. රටේ ජනතාවගේ ඉදිරිපත් කරපු යෝජනා සියල්ලත් නැවත සලකලා බලලා ඉතාම හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන්න අපිට හැකි වුණා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පත් කිරීම පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට ගෙන යෝජනාවත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති වුණා. මෙම යෝජනාවට ඡන්ද විමසීමක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළ අතර ඒ අනුව ඡන්ද විමසීම පැවැත්ුණා.
එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 87ක්ද විපක්ෂව ඡන්ද 17ක්ද ලැබුණු අතර යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා. Thank you. දැන් මේ සභා නායකතුමා ඉදිරිපත් කරන්න යන යෝජනාව ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ස්ථාවර නියෝගවලට පටහැනි. ඒක ඉදිරිපත් කරේ නෑ නේ එතුමා තාම. ඒක තමයි කරන්න කලින් කියන්නේ. ඉදිරිපත් කරාම කලින් කියන්නේ. ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවේ අංක 2 දරන විෂය රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 විධිවිධාන කුමක් සඳහන්ව තිබුණද රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ සභාපතිවරයා එම කාර්යක සභාවේ සමාජික මන්ත්‍රීවරුන් අතරින් කාර්යක සභාව විසින්ම තෝරාපත් කරගනු ලැබිය යුතු කියන යෝජනාව මම ඉදිරිපත් කරනවා විපක්ෂයට තියෙන්නේ කාර්යක සභාවල එක කාර්යක සභාවක විතරයි සභාපතිත්වය සභාපතිවරයා විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු විය යුත්තේ යන්නට යටත්ව තේරීම් කාර්යක සභාව විසින් නම් කරනු ලබන සභාපතිවරයෙකු හා සමාජික මන්ත්‍රීවරුන් 11 දෙනෙකුෙන් සමන්විත රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ අනුවෙන් හඳුන්වන කාර්යක සභාව තිබිය යුත්තේ කියලා කියනවා. ඔය ටික මුද්‍රණය කළා තියෙනවා. නෑ තීරණය කරනවා කියන්නේ එහෙම නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන එකයි මේ පාර්ලිමේන්තුවේ මේමයි මාව ඉදිරිපත් කළා තියෙන්නේ සභාපති හැටියට යෝජනා කර. හයි මට බයද? දැන් මේ ප්‍රශ්නේ කතානායකතුමනි ගිය පාර්ලිමේන්තුව තියෙද්දී ජනාධිපතිතුමත් අගමැතිතුමත් විපක්ෂ නායකතුමත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් මේ සියලුම දෙනා එක කණ්ඩායමක් හැටියට කටයුතු කරේ. ඒ අවස්ථාවේදී ගරු කතානායකතුමනි බහුතරයක් හිටපු විපක්ෂය හැටියට අපිට 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 පිළිගැනීමක්වත් නොදෙන මේගොල්ලන් ඒ කටයුත්ත කරේ. ඒ හින්දා ගරු කතානායකතුමනි බහුතර මන්ත්‍රීවරුන්ට ඒ කැමැත්ත දෙන්න. ඇයි හර්ෂද සිල්වාට මේ 3-2 ආණ්ඩුව බයද? මෙයා කවුද බය වෙන්නේ? මම කවුද? මොකට බය වෙන්නේ? ඔයා බිල්ලෙක්ද? ඔයා බිල්ලෙක් නෙවෙයිනේ. ඔම ඉන්න හර්ෂ සිල්වා මැතිතුමා කතා කරන්නේ තොරතුරු දැනගෙන නෙමෙයි. කාර්යක සභාව පත් කරාම අනිත් කාර්යක සභාව වගේ ඕනෑම කෙනෙක් සභාපතිවරයා කරන්න පුළුවන්. ආචාර්යතුමා ලැජ්ජනදර අයිතිකාරයා අපේ පැත්තට සම්දි දුන්නාම ලැජ්ජ තමයි ඔබට. ඔබට ලැජ්ජ වෙන්න ඕනේ. මේ වෙච්ච දේට gedara assala gedara යන්න. එලවන්න ඉස්සලා ලේකම් assala gedara යන්න. මම කෝප් කමිටුවේ හිටපු සමාජිකයෙක් මෙවර කෝප්ප කමිටුවේ ඉන්නවා. ගිය අවසරේ කෝප්ප කමිටුවේ සා කෝප් එකේ විපක්ෂයට දුන්නා ඒ සභාපතිකම් මේකේ දෙපාරම දීලා නැහැ දෙකේම දීලා නැහැ. මේ මුදල් කමිටුවේ සභාපතිකම් අපිට දෙන්න. ඉඳ ගන්න දැන් ඡන්දය විමසන්න ඡන්දය පාවිච්චි කරන්න. න්‍යායපත්‍රයේ යෝජනා අංක 2 පක්ෂව ඡන්දය පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ට පුළුවන් කොළපාට පාවිච්චි කරන්න විපක්ෂව පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ට පුළුවන් රතු පාට පාවිච්චි කරන්න මැදිස්ත්‍ව ඉන්න උදවියට කහ පාට පාවිච්චි කරන්න ඡන්දය විමසීම අවසන් එම යෝජනාවට පක්ෂව ඡන්ද 87කුත් විපක්ෂව ඡන්ද 17කුත් ලැබිලා තියෙනවා ඒ නිසා යෝජනාව සම්මතයි අපේ උගත් මිත්‍ර හර්ෂ සිල්වා මැතිතුමා මේ ඡන්ද විමසීම ඉල්ලා සිටීමෙන් වැරදි චිත්‍රයක් සමාජයට ගෙනියන්න උත්සාහ දරන්නට ඇති 2015 මේ රජයේ යහපාලන රජයේ බලයට පත් වෙලා ඉස්සෙල්ලම මුදල් පිළිබඳ කාර්යක සභාව ආපු අවස්ථාවේදී අපි ඉල්ලා සිටියා මේ කාර්යක සභාවේ සභාපති ධූරය අපිට දෙන්න කියලා යහපාලන රජයේ විසින් ඉතාම සූක්ෂම ලෙස සැලසුම් කරලා සුවන්දිරම් මහතා මේ පාලක සභාවේ සභාපති ධූරයට පත් කරගත්ත විදිය ඉතරම් මම කියනවා එහිදී ආණ්ඩුවේ හිටපු ලසන්ත අලගිය වන්න මැතිතුමා මට පක්ෂව ඡන්දෙ දුන්නා. ගයන්ත මන්ත්‍රීතුමා ආණ්ඩුවේ ඉඳලා අපිට පක්ෂව ඡන්දෙ දුන්නා. ඡන්දෙ ඉල්ලුවේ ගරු කතානායකතුමා ස්ටෑන්ඩින් ඕඩර්ස් වල තියෙන සාවර නියෝග වලට අනුකූලව යන්නේ නැතුව වෙනස් කරපු නිසා ඡන්දයක් ඉල්ලුවා. ඒගොල්ලෝ ඡන්දෙ දෙන්නා. ඒක පරාජය වුණා කියලා. හරි බොහොම ස්තුතියි. උතුරු උතුරු මැද නැගෙනහිර හා ඌව පළාත්වලට හෙට පස්වරුවේ සිට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අකුණු අනතුරුද ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දැනුම් දෙන්නේ. මේ පිළිබඳ වැඩි දුරතරතුරු ප්‍රවෘත්ති අපගේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුලින් බලාපොරොත්තු වන්න. ඒ පුවතත් සමගින් ස්වාධින් රූපහානි මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.